ස්වර්ණවාහිනි නාලිකාව හරහා ප්‍රේක්ෂකෙන් හමුට එන නිවේදිකා ෆාතිමා නර්ලි නසාර් සිංහල බසින් ප්‍රවෘත්ති කියන එකම ඉස්ලාමීය නිවේදිකාවයි. නමුත් ෆාතිමා පසුගිය පාස්කු ඉරිදාවෙන් පසු සතියක පමණ කාලයක් ස්වර්ණවාහිනිය දකින්නට ලැබුණේ නැහැ. නමුත් දැන් නැවතත් සුපුරුදු පරිදි ප්‍රවෘත්ති නිවේදනයට එකතු වෙලා ඉන්නවා. ඉස්ලාමීය යුවතියා සිංහල නිවේදිකාවක් විදිහට තමන්ගේ වෘත්තිය ගමන්මඟ තෝරා ගැනීමත් විශේෂ දෙයක්. ඒ ගැන මෙන්ම මේ දිනවල ඉස්ලාමීය අන්තවාදය මුල් කරගෙන රටේ ඇති වී තිබෙන වාතාවරණය පිළිබඳවත් ඇය තමන්ගේ අදහස් ඉදිරිපත් කර තිබුණේ මෙන්න මේ විදිහටයි. දමිළ හා ඉංග්‍රීසි බසින් නිවේදන කටයුතු කරන ඉස්ලාමීය කාන්තාවන් සිටිනවා. නමුත් සිංහල බසින් ප්‍රවෘත්ති කියන ප්‍රථම සහ එකම ඉස්ලාමීය නිවේදිකාව මමයි. මගේ ගම මහනුවර. අපේ වටපිටාවේ හිටපු හැමෝම සිංහල අය. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. මගේ තාත්තගේ අම්මගේ අයියලා දෙන්නගේ සහ මගේ හිතවතුන් බොහෝමයක් සිංහල අය. අපි ගෙදරදී කතා බහ කරන්නේ සිංහලෙන්. මම කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවෙන් සිංහල මාධ්‍යෙන් තමයි අධ්‍යාපනය හැදෑරුවේ. උසස් පෙළට කලා විෂයන් හදාරද්දී සිංහල භාෂාව ඉගෙන ගත්තා. ඉස්කෝලේදී නිවේදනයට, රංගනයට, ගායනයට දස්කම් දැක්වුවා. ඒ හින්දා මට හිතුණා මේ මාවත තෝරගන්න. මගේ දෙමව්පියන් හා අයියලා දෙන්න බොහොම විවෘතව හිතන පතන අය. මම කරන්නේ වැරදි දෙයක් නෙමෙයි කියලා ඒ අය දන්න හින්දා උපරිම සහයෝගය මට ලබා දුන්නා. හැබැයි තින් නෑදෑය අතර නම් විවිධ අදහස් දරන අය හිටියා. ඇයි මේ ළමයා මේ වගේ දේවල් වලට යවන්න කියලා අහපු අයත් හිටියා. ඒ වුණත් මම කරපු දේ ඇතැම් අයට හොඳ පූර්වාදර්ශනයක් වුණා. යම් යම් දක්ෂතා තියාගෙන පසුගාමී වෙලා ගිය නංගිලා පෞද්ගලිකව මා හමු වෙලා කිව්වා, අක්කේ අපිත් ආසයි මේ දේවල් කරන්න කියලා. ඉස්ලාමීය යුවතියන්ට සීමා තාංච වැඩි නේද? ඔය සීමාවන් බොහෝමයක් ඒ අය විසින්ම ඇති කරගත්තු සීමා. රංගපාන, සින්දු කියන, නිරූපණ යෙදෙන තහනම් වෙච්ච සිංහල ගෑනු ළමයිනුත් ඉන්නවානේ. ඒකට හේතුව ආගමවත් සංස්කෘතියවත් නෙමෙයි. ඒ අයගේ පවුල් පසුබිම. ඕනෑම ආගමක මධ්‍යස්ථ මතධාරීන්, දැඩි මතධාරීන් වගේම අන්තවාදීනුත් ඉන්නවා. මීට අවුරුදු 2000කට 3000කට පෙර තිබූ නීති රීති සීමා හැම එකක්ම අදට ඒ විදිහටම වළංගු නැහැ. මගේ ආගමේ හා සංස්කෘතිය සීමානුව තමන්ගේ සැමියා වෙනුවෙන් කැපවීම ගැන වගේම කාන්තාවන්ට සුදුසු නැති රැකියා ගැන සීමා තියෙනවා. ඒ හැරුණකොට ගැහැණිය සියලු දෙයින් දුරස්සලා සැමියයි දරුවනු වෙනුවෙන් පමණක් කැපවි නිවසටම කොට වී සිටිය යුතු බවක් නැහැ. බුර්කාව ගැන ඔබේ අදහස මොකද්ද? ඉස්ලාමීය ආගමේ සඳහන් වෙලා තියෙන්නේ කාන්තාව දෑතේ වළලු කරින් පහළ මුහුණ හැර සිරුරේ සියලුම කොටස් ඇඳුමින් බැසිය යුතු බව විතරයි. මගේ ආගමට අනුව මමත් හිජාබ් එක අඳිනවා. බුර්කාව කියන්නේ එතනින් එහා ගිය එකක්. මම බුර්කාවට විරුද්ධයි. ලංකාවට බුර්කාව අවශ්‍ය නැහැ. සිංහල, දමිළ, මුස්ලිම් සියලුම ප්‍රජාව සහෝදර පිරිසක් වගේ හිටියා. හිටි හැටියෙම ඇති වුණ මේ කම්පිත සිදුවීම ගැන ෆාතිමා මොකද හිතන්නේ? උගත් බුද්ධිමත් සිංහල හා ඉස්ලාමියන් ඉන්නවා. නූගත් අන්තගාමි සිංහල හා ඉස්ලාමී ජනතාවත් ඉන්නවා. මේ සිදුවීමත් එක්ක සියලුම ඉස්ලාමී අය ත්‍රස්තවාදියෝ කියලා හිතන සිංහල අය වගේම සියලුම සිංහලයන් අපේ හතුරු කියලා හිතපු මුස්ලිම් අයත් හිටියා. ඒ තමයි මා මුලින් කී දෙවනි ගණයට අයත් පිරිස. ත්‍රස්තවාදියට මම තදින්ම විරුද්ධයි. ත්‍රස්තවාදය වපුරන්න කියලා කිසිම ආගමක සඳහන් වෙලා නැහැ. ඒ වගේම තමයි ලෝක ඉතිහාසයේ හැම අවස්ථාවකුණේ ත්‍රස්තවාදය අන්තිමට පරාජයට පත් වුණ එකයි. ෆාතිමා විවෘත සමාජය දිහා බලන කෙනෙක්. යම් දිනක සිංහල තරුණයෙක්ගෙන් විවාහ යෝජනාවක් කාවොත් ඔබේ බාරගන්නවද? මට ගැළපෙනව නම්, දෙපාර්ශ්වයෙන්ම ආශිර්වාද ලැබෙනව නම්, විවාහයේදී සහ ඉන් පසුව සංස්කෘතික ආගමික ප්‍රශ්න ඇති නොවනවා නම් මම මේ යෝජනාව බාරගන්නවා. පසුගිය දින කිහිපේ රැකියාවෙන් නිවාඩු අරන් හිටියේ පෞද්ගලික හේතුවක් මතයි. සිදුවීම ගැන අදහස් ප්‍රකාශ කිරීමෙන් දුරස් වුණේ නම් හේතු ඇතුවයි. මම මුලදී සඳහන් කළා සිංහල වගේම ඉස්ලාමියන් අතරත් නූගත් අන්තවාදීන් ඉන්නා බව. මම පවසන අදහසක එක වචනයක් හෝ ඒ අය වැරදියට වටහා ගන්න ඉඩ තියෙනවා. ඒ හින්දායි පසුගිය ටිකේ මම නිහඬව හිටියේ. ඔබ තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවොත් අලුත් වීඩියෝස් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.